පුද්ගලික වාසිතකා පක්ෂය මාරු නොකරන බව හිටපු හමුදාපති සරත් ෆොන්සේකා මහතා පවසනවා. ඔහු මේ අදහස් පළ කළේ ඊයේ පසුරුවේ පුත්තලමට පැමිණි අවස්ථාවේදී. සරත් ෆොන්සේකා මහතා ඊයේ පසුරුවේ අනුරාධපුර ජයශ්‍රී මහා බෝසමිඳුන් වැඳපුදා ගනිමින් ආශිර්වාද ලබා ගත්තා. ඊ පැමිණි ෆොන්සේකා මහතාට ප්‍රදේශයේ ජනතාවගෙන් ලැබුණේ උණුසුම් පිළිගැනීමක්. फोन्सेका महता आटमस्थानाधिपति हिमियन्द बेहदक आशीर्वाद लबा गत्ता मेतर सरत् फोन्सेका महता आपसु कोलंब बला पेमिनिन अतरवारे पुत्तलम करूल गस्व प्रदेशे जनतावद हमूना लबियत्ते कुमन निधासक दै एहिदी माध्यवेदीन ओहुगेन विमसुवा පුද්ගලිකවාසි සඳහා පක්ෂයක් මාරු කරන්න හරි දේශපාලන යන ගමන මාරු කරන්න හරි එවැනි වැනෙන සැලවෙන කට්ටිය නෙමෙයි ඒක හන්දා මං හිතන්නේ අපි දීර්ඝ වශයෙන්ම තම උන්නාසලත් එක්ක රැඳිලා හිඳී ලියවිල්ලක් නීතියානුකූල ලියවිල්ලක් මම තාම දැකලා නැහැ මටත් හිතෙනවා සමහර ලාල්ට මට එකපාරටම ඒ සියලුම නිදහස නොදී ඉන්න උත්සාහ කරයි කියලා මම සිරගත කරන කොටත් ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අර්ජුන රණතුංග මහතා පවසනවා මන්ත්‍රීවරයා මේ අදහස් දැක්වුවේ අද බණ්ඩාරගම දීපැවති උත්සවයකට එක්වමින් බණ්ඩාරගම වික්‍රමශීලා පිරිවෙනෙහි දෙමහල් පුස්තකාලයට සහ විද්‍යාකාරයට මුල්ගල තැබීමේ උත්සවය පැවැත්ුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී අර්ජුන රණතුංග මහතාගේ ප්‍රධානත්වයෙන් කුඩු ව්‍යාපාරිකයෝ කැසිනෝ ව්‍යාපාරිකයෝ මේ උගුල්ලන්ව පාර්ලිමේන්තු යන්න නැතුව රටට වැඩගත් කමක් තියෙන රටේ වැඩගත් කරන්න වැඩ කරන්න පුළුවන් කොටසක් පාර්ලිමේන්තුවට යවන එක මම හිතන්නේ මේ ඡන්ද තියෙන හැම දෙනාගේම වගකීමක්. මම ඒ දකිනවා මේ රටේ මහ ජනතාවේ වගකීම හරියට ඉෂ්ට කරලා නැහැ කියලා. අද මේ තත්ත්වෙට ඉන්නකොට හරි පුද්ගලයෝ අපේ රටේ මහ ජනතාව පාර්ලිමේන්තුවට පළාත් සභාවට නගර සභාවට යවලා තිබ්බනම් අපිට අද තියෙන ප්‍රශ්න වලින් 100ට එකක්වත් එන්නේ නැහැ. අද සමහර මැති ඇමතිවරු අපි දකිනවා පාර්ලිමේන්තුවේ නිකම් බොරුවට කෑ ගහනවා මේ ජාත්‍යන්තරය ගැන. හැබැයි ඒගොල්ලෝ නිවාඩුවටත් ඒ රටවල් වලට ගිහිල්ලා සුමාන ගණන් මාස ගණන් ඉන්නවා. ඒ ඔන්න ඔයගේ තත්ත්වයක් අද තියෙන්නේ. උසස් පෙළ විභාගයේ ඉසෙට් අගේ සම්බන්ධයෙන් මතුව ඇති ගැටලු සුවා බලා නිරාකරණය කිරීමට කමිටුවක් පත් කිරීම සඳහා උසස් අධ්‍යාපන අමාත්‍යවරයා කරේ ලිම ශ්‍රේෂ්ඨාධිකරණයේ අද ප්‍රතික්ෂේප කළා. උසස් අධ්‍යාපන අමාත්‍යවරයා මෙමේ ලිම කළේ පසුකී උසස් පෙළ ප්‍රතිඵල අභියෝගයට ලක් කරමින් ගොනුකර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සමට අදාළව මෝසමක් ඉදිරිපත් කරමින් අගවිනිසුරු ආචාර්ය ශිරාණි බණ්ඩාරනායක නිවල්ගාමිණී අමරතුංග හා කේ ශ්‍රීපවන් යන ශ්‍රේෂ්ඨාධිකරණ ත්‍රිපුද්ගල විනිසුරු මණ්ඩල හමුවේ මේ මූලික අයිතිවාසිකම් පෙත්සම විභාග වුණා. සිසුන් 16 දෙනෙකු හා ලංකා ගුරු සංගමය පසුගිය ජනවාරි 23 වනදා මේ පෙත්සම ගොනු කරමින් ඉල්ලා ඇත්තේ 2011 උසස් පෙළ ප්‍රතිඵල වැරදි බැවින් එය අහෝසි කරන ලෙසයි. මෙම නඩුව විභාග කර තීන්දුව ප්‍රකාශ කිරීමට දින නියම කර තිබියදී තවත් කමිටුවක් පත් කිරීම සඳහා මෝසමක් ඉදිරිපත් කිරීමට උසස් අධ්‍යාපන අමාත්‍යවරයාට කිසිදු අයිතියක් නොමැති බව ශ්‍රේෂ්ඨාධිකරණ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල අද පෙන්වා දුන්නා.
කිසියම් අදහසක් ප්‍රකාශ කිරීමට තිබුණේ නම් නඩු විභාගයේ සිදුවන අතරතුර කළ යුතු තිබූ බවද ශ්‍රේෂ්ඨාධිකරණයේ කියා සිටියා. විශ්වවිද්‍යාලවලට සිසුන් බඳවා ගැනීමට උසස් අධ්‍යාපන අමාත්‍යවරයාට කිසිදු අයිතියක් නැතයි පෙන්වා දුන් අධිකරණයේ කියා සිටියේ එම අයිතිය ඇත්තේ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමට බවයි. අධිකරණයට මෙය ඇඳගනිමින් ඉසෙඩ් අගය සකස් කිරීම සඳහා කමිටුවක් පත් කළේ ශ්‍රේෂ්ඨාධිකරණයේ අනුමැතිය ලැබුණු නිසා බව ප්‍රකාශ කිරීම උසස් අධ්‍යාපන අමාත්‍යවරයාගේ උත්සාහය බව විනිසුරු නිමල්ගාමිණී අමරතුංග මහතා මෙහිදී පැවසුවා. මෙම මූලික අධිවාසිකම් නඩුවේ තීන්දුව ජුනි 30 වනදාට පෙර ප්‍රකාශ කිරීමට නියමිතයි. සියලු දෙනා මේක වැරදි කියලා කිව්වා. නමුත් ඒක පිළිගත්තේ නැහැ. ඔවුන්ගේ කමිටු පිළිබඳ අපේ කිසිම විශ්වාසයක් නැහැ. 140,000ක් නැවත සමීක්ෂණය සඳහා ආයතුම් කළා. මේ 140,000ම රුපියල් 850 ගන්න මුදල් බැඳා මේකට. මෙතන විශාල මුදලක් මේ ව්‍යාකූලතාවයෙන් තුල විභාග දෙපාර්තමේන්තුව අය කරගත්තා. තවමත් ප්‍රතිඵල නැහැ. උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් කරන්න ගියේ මාස 4යි. 294,000කට. නමුත් නවද සමීක්ෂණය සඳහා ආයතන කරපු 140,000ට ප්‍රතිඵල නිකුත් කරන මාස 5ක් ගත වෙලත් තවම නැහැ. අධ්‍යාපන මන්ත්‍රීලා තවමත් මේ සම්බන්ධයෙන් බොරු කියකි ඉන්නේ. පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවට නියෝජිතයන් පත් කිරීම අවසන් වූ වහාම ඒ කටයුතු ආරම්භ කළ හැකි බව සභා නායක අමාත්‍ය නිමල් සිරිපාද සිල්වා මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා. ඒ විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා අද සිදු කළ විශේෂ ප්‍රකාශයකට පිළිතුරු දෙමින් The longer we delay in commencing an inter-party, inter-community dialogue, the more we put the country at risk. අපි මේ පක්ෂ අතර හා ජාතික අතර සංවාදයක් ඇති කර ගැනීම ප්‍රමාද කිරීම තුළින් ජාත්‍යන්තර බලපෑම් එල්ලවීමේ අවධානයම වැඩි වෙනවා. ආණ්ඩුවෙන් කියලා තියෙනවා පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් මේ සංවාදයට සුදුසුයි කියලා. එක්සත් ජාතික පක්ෂය ආණ්ඩුවෙන් ඉල්ලීමක් කර තිබෙනවා. විපක්ෂයට තේරීම් කාරක සභාවට සහභාගී වීමට අවකාශය සලසා දෙන ලෙස එම අවකාශය සලසන්න පුළුවන් වෙන්නේ උගත් පාඩම් කොමිසමේ නිර්දේශ ක්‍රියාත්මක කිරීම තුළිනි. 13 වන ව්‍යවස්ථා සංශෝධනය පදනම් කරගෙනමින් බලය බෙදා හැරීමේ ක්‍රියාවලියක් මීට ඇතුළත් විය යුතුයි. දෙමළ ජාතික සන්ධානය හා ආණ්ඩුව අතර පැවැත්වුණු දෙපාර්ශ්වීය සාකච්ඡාවදී ලැබුණු තීරණ මීට ඇතුළත් කළ යුතුයි. අපි ඉහත සඳහන් කළ යෝජනාවට ආණ්ඩුව විරුද්ධත්වය පළ කරලා නැහැ. මම දෙමළ ජාතික සන්ධානයට මේ අවස්ථාවේදී කියන්න කැමති ඔවුන් හා ආණ්ඩුව අතර සාකච්ඡාවේදී එළිබි තීරණවලට අපි සහාය දෙන බව. එම නිසා මේ න්‍යාය පත්‍රය සම්මත කර පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවට විපක්ෂයට සහභාගී වීමේ අවස්ථාව සලසා දෙන ලෙස සභා නායකතුමාගෙන් ඉල්ලා සිටිනවා. සියලු ජනවාර්ගික කොට්ටාසවලට පිළිගත හැකි විසඳුමක් සෙවීම සඳහා ඉතාමත් යෝග්‍ය ක්‍රියාදාමය පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් තුලින් මෙම ප්‍රශ්නය පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡා කොට පුළුල් එකඟතාවයකට පැමිණීම බව රජය තරයේ විශ්වාස කරයි. මෙම යෝජනාව පාර්ලිමේන්තුවේ සම්මත කිරීමට පක්ෂ නායකයින් එකඟ විය. එෙහිදී ආණ්ඩු පක්ෂයට සාමාජිකයන් 19 දෙනෙක්ද විපක්ෂයට සාමාජිකයන් 12 දෙනෙක්ද වශයෙන් පත් කිරීමට තීරණය විය. ආණ්ඩු පක්ෂයේ සාමාජිකයන් 19 දෙනාගේ නම් පාර්ලිමේන්තු මහලේකම්තුමා වෙත දන්වා යවන ලදී. එහෙත් මේ වනතෙක් විපක්ෂයේ සාමාජිකයන්ගේ නම් ඉදිරිපත් කර නොතිබීම නිසා මෙම කාරක සභාව බලාත්මක කිරීමට නොහැකි වූ බව සිහිපත් කරමි. ඒ අනුව සාමාජිකයන්ගේ නම් ලැබුණු වහාම නොපමාව මෙම පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවේ වැඩකටයුතු ආරම්භ කොට මාස 6 කාල සීමාව තුලදී එහි වැඩකටයුතු අවසන් කිරීමට රජය දැඩිසේ බලාපොරොත්තු වන බව මම දැනුම් දෙනු කැමැත්තෙමි. උගත් පාඩම් හා ප්‍රතිසන්දාන කොමිසම් වර්තාව සම්බන්ධයෙන් අදහස් දැක්වීම සඳහා ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය අද පෙරවරුවේ ප්‍රතිසාකච්ඡාවක් කරනවා තිබුණා. උතුරු පළාතෙන් පැය දෙකක් අතුල කාලයක් අතුලට සියලුම මුස්ලිම් ජනතාව ඉවත් කරා ඒ පළාතෙන්. අවුරුදු 21 කාලයක් ඒ ජනතාව පුත්තලම අනුරාධපුර කුරුණෑගල නිගම්බු එවගේ ප්‍රදේශවල අවතන් වෙලා කඳවුරු වල දුක් වුණා. නැවත පදිංචිකරණ යනකොට සමහර තැන්වල වෙන පවුල් පදිංචි කරලා වෙන ගම්මානයක් අලුත් ගම්මානයක් යොදවලා තියෙනවා. මේ ප්‍රදේශවල දැන් ඒ ජනතාවට ඉන්න තැනක් නැති ප්‍රශ්නකුත් තියෙනවා. දැන් ඉඩම් ප්‍රශ්නයකට ලොකුවට මූණ දෙනවා. ඒ නිසා අපි ඉල්ලීමක් කරා විශේෂ කාර්ය ඒකකයක් පීටවණ්ඩ කියලා මේ ඉඩම් ප්‍රශ්න විසඳීම සඳහා මම සමහර ප්‍රශ්නවල මේ එල්ලලාශ වල නැහැ. ඒ නිසා අපි විශේෂ
ජනාධිපති කොමිෂන් එකක් අපි පත් කරලා ඒ සම්බන්ධව සොයා බලලා ඒකට අපේ මේ ප්‍රශ්න වල විසඳලා දෙන්න කියලා අපි ජනාධිපතිතුමාට මේ අපේ පක්ෂ වශයෙන් අපි ඉල්ලීම කරලා තියෙනවා කැලණිගඟේ පූගඩ තොටුපළ ආශ්‍රිතව ඇත සැලකෙන රත්රන්නේදී රත්රන් ගැරීම අද සිට තහනම් කරන බව භූවිද්‍යා හා පතල් කැණීම් කාර්යංශය පවසනවා එහි සභාපති ආචාර්ය එන්.පී. විජයනන්ද මහතා ප්‍රකාශ කළේ රත්රන් ගැරීමේ නිරත වන පිරිස් ඒවා වෙන් කිරීම සඳහා විවිධ රසායනික ද්‍රව්‍ය භාවිත කිරීම හේතුවෙන් පරිසරයට සිදුවන අහිතකර බලපෑම සලකා මෙම පියවරක් බවයි භූවිද්‍යා හා පතල් කැණීම් කාර්යංශයේ සභාපති ආචාර්ය එන්.පී. විජයනන්ද මහතා පැවසුවේ ඉදිරියේදී බලපත්‍ර ක්‍රමයක් මගින් ප්‍රදේශයේ ජනතාවට රත්රන් ගැරීමේ අවස්ථාව ලබා දීමට පියවර ගන්නා බවයි प्रदेश आश्रित कैलनीगंगे किलोमीटर दायक पवन प्रदेश රසායනික ද්‍රව්‍ය ඇටියට රත්‍ර දියවර රසායනික ද්‍රව්‍ය ඇටියට වැඩිය පාවිච්චි වෙන්නේ රසදිය මකරි පාසනික පිට අපි සැක කරනවා රසදිය පාවිච්චි කරනවා කියලා අපි මේ රසදිය ගැන කොහෙද කියලා සොයා ගන්න උත්සාහ කළා අපිට හරිතරතරක් ලබා ගන්න බැරි වුණා මේ ගැන එතන රසදිය පාවිච්චි කරලා ඉවර වෙලා රසදිය පරිසරයට මුදහැරියොත් ඒක විශාල ව්‍යසනයකට එතන ඉතින් ඒකින්ද අපි මේ සම්බන්ධයෙන් दीर्घ वचन साक्षा करीर्ण कर पड़े सहाय नत्र कर नत्र कर क्रम वीदा कर प्रयोजन गाने नीति विरोधी आने का रासायनिक द्रव्य पर्सेंट मुदाहरिया व्यसन क्रम वेदिया पालने के अटते क्रम वेदिया बल पत्र क्रम के अटते मे निधि प्रयोजन गाने बलापुर මේ අතර අද ගඟේ වැලි සොදමින් සිටි පිරිස් පොලිසිය මැදිහත්ව ඉවත් කළ අයුරින් මේ අනේ ධර්මෝත්සවය මේ ඕල්ලන්ට දෙන්නම ලොක්කෝ අරය දෙවිය මේ අවුස් ඉවත් දෙමළ දේශපාලන රන්දපියා නිදහස් කරන්නයි බල කරමින් වවුනියාවේදී අද සත්‍යග්‍රහයක් පැවැත්තුණා වවුනියාව නගර සභා පිටියේදී අද පෙරවරු 9ට පමණ ආරම්භ වීම සත්‍යාග්‍රහය සම්මිතානය කර තිබුණේ දෙමළ ජාතික සන්ධානයයි. දෙමළ දේශපාලන රැඳවියන් නිදහස් කිරීමට හෝ ඔවුන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට පියවර ගන්නයි සත්‍යාග්‍රහයට එක්ව සිටි පිරිස් අවධාරණය කළා. එලෙස සිරගත කොට සිටින පුද්ගලයන්ගේ ඥාතීන් සහ අතුරුදන් වූවන්ගේ ඥාතීන් අතුරු පිරිසක් මේ සත්‍යාග්‍රහයට එක්ව සිටි බව අප වාර්තාකරු පැවසුවා. අප වාර්තාකරු සඳහන් කළේ දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පුරවැසි පෙරමුණේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ ශ්‍රීරංගා මහතා ඇතුළු දේශපාලන නියෝජිතින් පිරිසක්ද සත්‍යග්‍රහයට එක් වූ බවයි. මේරටේ සරත් ෆොන්සේකාට නිදහස දුන්නා. අපි ඒ වෙනුවෙන් සතුට ප්‍රකාශ කරනවා. නමුත් මේ ආණ්ඩුව ඒ සන්තෝෂයයි දෙමළ ජනතාවට දෙන්නේ නැත්තේ කියලා මම අහන්න කැමතියි. අපි දෙමළ නිසා රජය අපිට වෙනස් විදියට සලකනවද කියලා අපි අහනවා. ඒක සත්‍යයක් නම් අපි රජයට එරෙහිව දෙමළ ප්‍රජාතන්ත්‍රවාදී අරගලයක් මෙරටේ ක්‍රියාත්මක කරනවා කියලාත් කියන්න කැමතියි. සරත් ෆොන්සේකා හිරේට යන්න පෙර හිරේට ගිය දෙමළ රැඳවියන් තාම ඉන්නවා. අද සරත් ෆොන්සේකා එළියට ආව රැඳවියන් එහෙ ඉන්නවා. ඒක සාධාරණ නැහැ. ඒ නිසා මම අහනවා සරත් ෆොන්සේකාට එක නීතියකුත් අපේ රැඳවියන්ට තවත් නීතියකුත් ඇයි කියලා. බඩු සම්පි පොයි චල් රයර් එක මල්ලි කෙනෙක් කියනවා ප්‍රභාකරන් මැරිලා නැහැ එයා තාම ඉන්නවා කියලා.
යාව ගිනල පෙන්නන්න මාත් එක තරහ වෙන්න එපා ඉහළ වගකීම් සහිත පුද්ගලෙක් වගකීම් ඇති රටකට ගිහින් වගකීමේ යුතුය නායකින් මැද්දෙත් කියන ප්‍රභාකරන් ඉන්නවා කියලා ඊළඟ දවසේ 300 දෙනෙක්ව ත්‍රිකුණාමලෙන් අත්අඩංගුවට ගන්නවා රජය කියනවා ත්‍රස්තවාදී නෑ කියලා ප්‍රභාකරන් ඉන්නෝ නම් ත්‍රස්තවාදී තියෙනවා මෙහෙම කියනකොට සමහරු මාත් එක තරහයි ඇයි අපේ නායකයා ගැන මෙහෙම කියන්නේ කියලා මට ඌමනාවක් නෑ කිසිම කෙනෙකුට අපහාස කරන්න මෙතර ජන අරගල ව්‍යාපාරයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ අජිත් කුමාර මහතා ඇතුළු පිරිසක් අද පෙරවරුවේ නව මැගසින් බන්දනාගාරයට පැමිණියා. එල්ටීඩී සැකකරුවන් කියලා අවුරුදු ගාණක් තිස්සේ මේ ආණ්ඩුව බන්දනාගාර තුල රඳවෙන්න තරුණයන්ට ඉතා බරපතල අසාධාරණයක් සිද්ධ වෙලා තියෙනවා. අද මේ වෙනකොට මේ ප්‍රශ්නේ ඉතාම බරපතල තත්යකට ඇවිල්ලා ඒ රිමාන්ඩ් සිරකරුවන් උපවාසයක් පටන් ගන්න जातिक पारिसरिक